සුබ දවසක් කියලා පිළිගන්නවා නාටකම්කාරෝ රසික ඔයාලා හැම දෙනාම. ඉතින් නාටකම්කාරෝ රසිකයෝ ගොඩක්ම ආසාවෙන් බලන් ඉන්න කොටසක් අද දවසේ විකාශය වීම නියමිතයි. ඉතින් ඔයාලා මොකද හිතන්නේ? මේ ඉදිරි දර්ශනයත් එක්ක අද කතාවේ ලොකු ගස්ඨණයක් සිද්ධ වෙනවා. ඒ කියන්නේ අලුත්ම අලුත් සෙල්ලමක් බින්දු සහ සරා අතර අද දවසේ බලා ගන්න පුළුවන්. ඒකට හේතුව ඔයාලා මීට කලින් වීඩියෝ කොටසින් බලා ගන්න පුළුවන් වෙලා ඇති. ඉතින් ඒක තමයි බින්දු තමන්ගේ වෛරය පිරිමහ ගන්න පන්සලේ ලොකු හාමුදුරුවන්ව වාහනයට හප්පනවා. ඉතින් ඒ අවස්ථාවේදී බයික් එක පාරෙන් එළියට විසිවිලා හාමුදුරුව ගොඩක් බිම වැටිලා ගොඩක්ම අසරණ තත්යකට පත් වෙනවා. එයා ගොඩක්ම අමාරු නිසාම මේ අවස්ථාවේදී ගමේ හැම දිනාම එයාට එකතු වෙනවා. මෙන්න මේ කොටස යනවත් එක්කම මේ පණිවිඩේ සරා ළඟට එනවා කියලා ඔයාලා දැනගන්න ලැබෙයි. ඊට පස්සේ සරා කරන්න හදන්නේ මෙන්න මේ සිදුවීම. ඉතින් මේ වීඩියෝ කොටස බලලම අපි කතා කරමු. දුසිරියා වරන්න ඕනේ. ඉතින් සරාට මේ ආරංචිය ලැබුණ ගමන් සරා ඉන්නේ මැඩම් සමග. ඉතින් එයා ඊට පස්සේ මේ අවස්ථාවේදී කියන්නේ ඊතාම ඉක්මනින් බින්දු සිරුව මරලා දාන්න ඕන කියලා. ඉතින් මේ තරහින් පස්සේ සරා දිව යනවා නිදන් කැලේට. ඉතින් මේ කෙලින්ම දිව යන්නේ බින්දුව අල්ලාගෙන බින්දුවගේ අවසන් ගමන තීරණය කරන්න. කොහොමුණත් ඒ සිදුවීම ඉදිරියට හොඳින්ම බලා ගන්න පුළුවන් වෙනවා. ඔන්න ඔය අතරතුරදී බින්දු තමන්ගේ සෙට් එකත් එක්ක ලොකු කවිවාරුවක් ගසමින් ඉන්නවා. තමන් කිසිම කෙනෙකුට බය නැහැ කියලා. එයාගේ ඇස් දෙකින් එයාගේ මූණෙන් ඒ කිසිම දෙයක් පේන්නේ නැහැ කියලා බින්දු ගොඩක් සතුටින් ඉන්නවා. ඔයාලට වීඩියෝ දර්ශන මාර්ගෙන් බලා ගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය සතුට එච්චර වෙලා තියෙයිද කියලා ඔයාලට හිතා ගන්න බැරුව ඇති. කතාව ඔය විදියට ඉදිරියට ඇදලා යද්දී සරා ඉක්මනින්ම මේ ස්ථානයට දිව ඇරගෙන ගොඩක්ම කෑ ගහගෙන බින්දු සිරි කියාගෙන ඒ අවස්ථාවට එනවා. ඉතින් මෙන්න මේ කොටසෙදී බලා ගන්න පුළුවන් තමන් ළඟ ඉන්න මිත්‍රයෝ තමන්ව දාලා දුවන අවස්ථාවකුත් බින්දු සිරිට ලැබෙනවා. ඒක තමයි එයා ළඟ ඉන්න දෙදෙනාම මෙතනින් පැනලා දුවන්න හදනවා. අන්න ওই අවස්ථාවෙන් පස්සේ මොනවා වෙයිද කියලා ඔයාලට හිතා ගන්න පුළුවන්ද? ඉතින් ඔයාලට හිතන දේ අපිට කමෙන්ට් එකක් උදාලා කියන්න අමතක කරන්න එපා. ඉතින් මේ ස්ථානයේදීම අද දවසේ ලොකු ගැටුමක් ඇති වෙනවා. අවසානයේදී බින්දු සිරිගේ ඉරණම තීරණය කරන දවස අද දවස වෙන්න පුළුවන් කියලා රසිකයෝ ගොඩ දෙනෙක් බලාගෙන ඉන්නවා. ඉතින් මිලියන ගණන් ප්‍රේක්ෂකයන් නාටකම්කාරයෝ කතාවත් එක්ක එකතු වෙලා මෙන්න මේ සතුට විඳින්න අද දවසේදී ගොඩක් එකට අත්තල් බැඳගෙන ඉන්නවා. ඉතින් කතාවේ ඉදිරියට මේ වළිය මොන විදියට සිදුවේද කියලා බලන්න අපි නාටකම්කාරෝ කතාවත් එක්ක අද දවසේ රැඳිලා බලමු මොකද්ද සිදුවෙන්න හදන්නේ කියලා. ඉතින් නාටකම්කාරෝ එක්ක රැඳිලා ඉන්න ඔයාලා අපේ නාලිකාවත් එක්ක තවමත් එකතු වෙලා නැත්නම් පහත තියෙන රතු පාට සබ්ස්ක්‍රයිබ් බටන් එක ක්ලික් කරලා බෙල් අයිකන් එකත් ඕල් දාලා අපේ නාලිකාවත් එක්ක දිගටම රැඳිලා ඉන්න කියලා ගොඩක්ම ආදරයෙන් ඉල්ලා සිටිනවා.